හරි ආයුබෝවන් පුතේ අපි පටන් ගමු එහෙමින් මේ එකතු වෙනවා අසිනී අපේ අන්තිම නැවැත්තේ කොහෙද අසිනී අන්දසේ තියෙන බහි අහිස්රාවියනේ ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක ඉස්සරහදී ඒ කියන්නේ මේ අර ශ්වසනයේදී ඕන කරනවා කියන එක පෙන්වන්න ඒක බැලුවද कार्बन डाइऑक्साइड पीटे वेना वाकी है ना क्या? मैं कहती से? वीडियो है आप मान दाल आते हुआ? ग्रुप टाइप का वीडियो आप दाल दे रहे हो बैठो उधर? बैठो उधर। ओ चुट्टा बल मुखाने की අපි අද කතා කරමු බහිස්සාවය ගැන බහි දැන් බහිස්සාවය ද්‍රව්‍ය කිව්වහම මෙහෙම හිතේ දැන් අපි බහිස්සාවය ද්‍රව්‍ය කියලා කියන පුතේ අපේ ඇඟේ තියෙන අපේ ඇඟේ යම් යම් ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා අපි ඒවට කියනවා පරිවෘත්තීය ප්‍රතික්‍රියා කියලා අපේ ශරීරය තුළ සිදුවන ප්‍රතික්‍රියා වලට කියනවා පරිවෘත්තීය ප්‍රතික්‍රියා එතකොට මෙන්න මේ උදාහරණයක් විදිහට එක ප්‍රතික්‍රියාවක් ගත්තොත් ශ්වසනය හරිද ශ්වසනය කියලා කියන්නේ පරිවෘත්තීය ප්‍රතික්‍රියාව දැන් ඕකෙදී හැදෙනවනේ මොනවද කාබන් ඩයොක්සයිඩ් වායුව එතකොට අන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව අපි කියනවා මොකද්ද බහිස්රාවී ද්‍රව්‍යයක් කියලා ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් මේ ජාතිය ප්‍රතික්‍රියාවලදී හැදෙන තිරුරට ප්‍රයෝජනවත් නැති අපි කියන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට මොකද්ද බහිස්රාවී ද්‍රව්‍ය. ඒතකොට මේ ද්‍රව්‍ය ශරීරයෙන් පිටකිරීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මොකද්ද බහිස්රාවය කියලා. තේරුණාද? බහිස්රාවය. හරිද? පරිවෘත්ති හැබැයි මේකේ තව දෙයක් තියෙනවා මේව නිපද වෙන්න ඕනේ සජීවී සෛල තුන නැත්නම් ජීවී සෛල හරිද ජීවී සෛල තුල නිපද වෙන්න ඕනේ හරිද ඔන්න දැන් මම ඔක්කොම එකතු කරලා එකක් කියනවා මොකද්ද ජීවී සෛල තුල පරිවෘත්තීය ප්‍රතික්‍රියා මගින් නිපද වෙන චිරුරට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය අපි කියනවා බහිස්රාවී ද්‍රව්‍ය ඒවා දේහයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියට තමයි නැත්නම් ඒ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ බහිස්රාවය. ඒතර බහි බහිස්රාවය කියන එක අපි කියන්න වෙන්නේ පුතේ ජීවී සෛල තුන නිපදවන ජීවී සෛල තුන පරිවෘත්තීය ප්‍රතික්‍රියාවෙන් නිපදවන චිරුරට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය තිරුරෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය තමයි පුතේ අපි බහිස්රාවී බහිස්රාවය කියලා කියන්නේ. එතකොට ওই බහිස්රාවය
අපේ ශරීරය තුළ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා දැන් මේකදී ප්‍රධානියා වෙන්නේ වෛස්රාවි ද්‍රව්‍යවල ප්‍රධානියා වෙන පුතේ මෙන්න මේ මුත්‍රාව මුත්‍රාවලත් තියෙන යූරියා මේ යූරියා නිපදවන්නේ අපේ ආත්මාවෙ ආත්මාව හරිද ආත්මාව තමයි යූරියා හදන්නේ ඒකෝර දැන් ওই හදන යූරියා එකතු වෙනවා පුතේ රුධිරයට හරිද අපි කියනවා ආත්මාවද ඇමයින් හරණය කියන ක්‍රියාවලියෙන් තමයි මේ යූරියා නිපදවන්නේ ඒතොර මේ නිපදවන යූරියා ටික රුධිරයට එකතු වෙනවා ඒතොර වහු ගඩු වලදී පුතේ මේ ලේ පෙරලා මේ රුධිරයේ තියෙන යූරියා ටික වෙන් කරනවා තේරුණාද වෙන් කිරීමක් කරනවා හරිද එතකොට එහෙම වෙන් කරන එක වහු ගඩු වල කාර්යය එතකොට දැන් වහු ගඩුවක් මොකක් හරි ගැටලුවක් වුණොත් එහෙම වෙන් කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා හරිද ඒක තමයි අපිට තියෙන තොර අර යූරියා අපේ රුධිරයේ එක්රැස් වෙනවා එතකොට එහෙම එක්රැස් වුණාම ඒක රුධිරයේ pH එකේ වෙනස් වෙන්න ලොකු බලපෑමක් ඇති කරනවා ඒ නිසා මොකද වෙන්නේ අපේ විවිධ ක්‍රියාවන්ට හානි සිදු වෙන්න පුළුවන් ඒ යූරියා රුධිරයේ එකතු වුණොත් පාවන ඇඟ ඉදිමෙනවා ඔකල දන්නද වහු ගඩු හරියට වැඩ කරන්නේ නැති කට්ටියගේ ඇඟ ඉදිමෙනවා හරිද එතකොට ඒක මතක තියාගන්න ඒ නිසා මේවා සිරුරෙන් බැහැර කිරීම අත්‍යවශ්‍යයි හරිද එතකොට ඒ නිසා ප්‍රධානම් වෛස්රායි පළවෙනි යූරියා ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් වායුව සමහර ලවණ වර්ග ජලයත් වැඩි වෙනවා සමහර ලාට ඊළඟට අපේ ඇඟේ තියෙන දහදිය වල තියෙන මේ යූරියා තමයි වැඩිපුර තියෙන්නේ දරෝවා අපේ ශරීරයේ ඉවත් කිරීම තමයි මේ බහිස්රාවි ද්‍රව්‍ය නැත්නම් බහිස්රාවය කියලා අපිට සඳහන් කරන්න වෙන්නේ එතකොට ඔය විදියට අපේ ශරීරයේ ප්‍රධාන බහිස්රාවි පළ තුනක් තියෙනවා පුතේ ඒවා තමයි මුත්‍රා ඊට පස්සේ දහදිය ඊළඟට පාශ්වාස වාතය මේකේ බහිස්රාවි සංගත ගොඩක් තියෙනවා හරිද දැන් මුත්‍රා ගත්තොත් මුත්‍රා වල තියෙන වැඩි ප්‍රම ජලය ඊට පස්සේ යූරියා ඊට පස්සේ ලවණ තියෙනවා ඊට පස්සේ යූරික් අම්ලය කියලා જાතියක් තියෙනවා තව තියෙනවා ක්‍රියටිනින් කියලා જાතියක් ඒක බොහොම ස්වල්ප වශයෙන් තියෙනවා දහදිය ගත්තත් එහෙමයි වැඩිපුරම තියෙන ජලය ඔයගොල්ලෝ දන්නවා ඊළඟට යූරියා තියෙනවා ඒකයි දාඩිය ගඳ ගහන්නේ යූරියා නිසා ඊට පස්සේ ලවණ වර්ග තියෙන ප්‍රධාන වශයෙන් හරිද ප්‍රාශ්වාස වාතය ගත්තත් ඒකේ ජල වාෂ්ප තියෙනවා ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා හරිද ඒතොර ඔය අපි ගත්තේ සාමාන්‍ය මානව දේහයේ තියෙන බහිස්රාවි ද්‍රව්‍ය ඒකම ශාක සම්බන්ධයෙන් ගත්තා පුතේ බහිස්රාවි පළ තියෙනවා හරිද එයා දැන් ශ්වසනය කරනකොට කාබන් ඩයොක්සයිඩ් වායුව ශාක විසින් පිට කරනවා ඒ වගේම තවත් එකක් තමයි ප්‍රභා සංශ්ලේෂණය පිට කරන මොනවද ඔක්සිජන් වායුවත් බහිස්රාවි ඵලයක් විදියට තමයි අපි සලකන්නේ තේරුණාද ඒක ඔය විදියට අපිට ශාක සතුන් දෙගොල්ලගේම බහිස්රාවි ද්‍රව්‍යයන් හඳුනා ගන්න පුළුවන් එතකොට මේක ජීවි ලක්ෂණයක් බහිස්රාවි ද්‍රව්‍යයේ තව දෙයක් ඔතෙන්ද කියන්න ඕන පුතේ මොකද්ද මල ද්‍රව්‍ය බහිස්රාවි ද්‍රව්‍යයක් වෙන්නේ නැහැ හරිද හේතුව මල ද්‍රව්‍ය මෙන්න මේ ජීවි සෛල තුරණ ඉපද වෙන එකක් නෙමෙයි හරිද ඒ අර්ධකීම රනෝ ජීවි සෛල තුරණ ඉපද වෙන්න එපායි ජීවි සෛල තුරණ ඉපදවන්නේ නැති නිසා අපි ඒකට බහිස්රාවි ද්‍රව්‍යයක් කියලා කියන්නේ නැහැ හේතුව හරිද මල ද්‍රව්‍ය දැන් අපේ මුඛයෙන් පටන් අරන් ගුදේ නිවර වෙන නාලාකාර ව්‍යුහයක් එතකොට මේ ව්‍යුහයේදී අපි මොකද කරන්නේ තැනින් තැන විවිධ එන්සයිම දාලා හොඳට ඒක උරා ගන්නවා අනිත් එක එහෙම නලයේ දිගේ පිට වෙලා යන එක තමයි වෙන්නේ ඒකින්ද අර ජීවි සෛල තුල මේ සිදුවෙන ක්‍රියාවලිය නෙමෙයි ඒකින්ද අපි කියන්නේ නැහැ මල ද්‍රව්‍ය බහිස්රාවි ද්‍රව්‍යයක් කියලා ඒකින්ද ඒක හොඳට මතක තියාගන්න හරිද අපේ මල ද්‍රව්‍ය බහිස්රාවි ද්‍රව්‍යයක් විදියට සලකන්නේ නැහැ හරිද දැන් ඔයගොල්ලන්ට යූට් එකේ මම දීලා දෙන බහිස්රාවි ඉන්ද්‍රියෙන් එකක් තමයි liver liver කියලා කියන්නේ ආත්මාව ඔන්නතර ලියාගන්න ඊළඟ කිඩ්නි කිඩ්නි කියන්නේ වහුගඩු හරිද ඊළඟට ලංග්ස් කියන්නේ පෙනහළු ඒ ටික ලියාගන්න
අරනේ මෙහෙදී අපි ගොඩක් කතා කරන්නේ 11 පන්තියට ගියහම මේකේ විශේෂ විස්තරයක් තියෙනවා හරි ඒකේ ලියන පුතේ මෙහෙම ලියන්න ජීවී සෛල තුල පරිවෘත්තීය ප්‍රතික්‍රියා මගින් ජීවී සෛල තුල පරිවෘත්තීය ප්‍රතික්‍රියා මගින් නිපදවන සිරුරට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිරුරෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය බහිස්රාවයේ ලෙස හැඳින්වේ සිරුරෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය බහිස්රාවයේ ලෙස හැඳින්වේ අරද ඊළඟ රූලෙන් ශාකමෙන්ම සතුන්ද බහිස්රාවය සිදු කරයි බහිස්රාවය සිදු කර හරිද ඒකේ ඊළඟ රූපෙ ඉඳලා පල්ලෙහාන්නේ ඇයි යන මුතු එතන ඉඳ ප්‍රමාණවත් දෙයක් මම දන්නේ හරියටම මෙහෙම මුත්‍රා අයින් කරන්න පුතේ වහුගඩුවේ අපි මුක්ත කියලා ලියනවා මේකේ තියෙන දේවල් තමයි ජලය යූරියා යුරික් අම්ලය ඊට පස්සේ ලවණ ඊට පස්සේ ක්‍රියටිනින් කියලා જાතියක් තියෙනවා අර ඊළඟට දහදිය විතකරන්නේ සමෙන් මේකෙත් මේ කියන ඒවාම තියෙනවා ජලය ලවණ යූරියා ඊට පස්සේ ප්‍රාශ්වාස වාතය
පෙනහළු මේකේ තියෙනවා CO2 ඊට පස්සේ ජල වාෂ්ප ඔය ටික ඉඩ දෙන දේ ලියාගෙන යන්න मेहम शाखवल सिद्धुवन इलाे शाखवल सिद्धुवन श्वसन पिटवन सीओ टू शाखवल सिद्धुवन श्वसन पिटवन सीओ टू प्रभा संश्लेषण पिटवन ओ टू बहिस्रावी द्रव्य लेस सलके बहिस्रावी द्रव्य लेस सलके
පොඩ්ඩක් හරි ඉඳ තියනවද? තියනවා. තියනවද හදිනේ? ඔව් සර්. ඔව් එතන ලියන්න එහෙනම් තව. ශරීරයෙන් පිටවන මල ද්‍රව්‍ය. ශරීරයෙන් පිටවන මල ද්‍රව්‍ය. බහිස්රාවී ද්‍රව්‍යයක් ලෙස නොසලකේ. බහිස්රාවී ද්‍රව්‍යයක් ලෙස නොසලකේ. ඒකට හේතුව ඔයගොල්ලෝ මතක තියාගන්න. ජීවි සෛල තුල නෙමෙයි මොනවද මල ද්‍රව්‍ය හැදෙන්නේ කියන එක. හරිනේ අපි ඔතනින් බහිස්රාවී අපි තාම 11 පන්තිල ගියාම මේ පද්ධතියත් එක තව වැඩිපුර ඉගෙන ගන්නවා. නමුත් මේ මට්ටමේදී අපි ওই දේවල් දෙක ගැන කතා කරමු. ඊළඟට යමු චලනය. මේ හයේ පන්තියේ චලනයම තමයි මෙතනදී කතා කරන්න වෙන්නේ. චලනය කිව්වහම දැන් සත්තු ගත්තෝ සංචරණය තමයි ඒගොල්ලන්ගේ චලනය කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට ශාහ ගත්තාම ඒගොල්ලන්ට විශේෂ චලනයක් තියෙනවා. හේතුව ඔය ආලෝකයේ දිහාවට වැඩිම ඇල්ලුවාම ඔය ඉන්දිකුම්භ වගේ ශාක පත්‍ර හැකිලිම අන්න ඒ වගේ තමයි අපිට චලන විදිහට ගන්න පුළුවන්. එතකොට සත්තුන්ගේ සංචරණයන් ගත්තාම අපිට එක එක කට්ටියගේ එක එක විදිහට ගන්න පුළුවන්. දැන් ගොඩාක් ඒකසෛලික ජීවීන් ගත්තාම ඔයගොල්ලෝ දන්නවනේ පැරමීසියම් එව්බිනා අපි කතා කරා ඉතර කොටසදී ඒගොල්ලන්ට විවිධ සංචරණ ක්‍රම තියෙනවා. හරිද? ඒකට වැදගත්ම උපාංගයක් තියෙනවා නේ. ඔය ඇමීබා ගත්තොත් මොනවද ව්‍යාජ පාද, එව්බිනා ගත්තොත් අශිකාවා, පැරමීසියම් ගත්තොත් පක්ෂ්ම, ඔන්නෝ කියන ඒවා මොනවද සංචරණය සඳහා තියෙනවා. හරිද? එතකොට බහුසෛලික ජීවීන් ගත්තොත් ඒගොල්ලන්ගේ සංචරණය නැත්තම් චලනය සඳහා තියෙන්නේ එක්ක පාද, එහෙම නැත්තම් පියාපත්, එහෙම නැත්තම් වරල්, එමත් නැත්තම් අපි කියන උදරීය කොරපොදු. වරල් වලින් පීනන්නත්, ඊට පස්සේ පියාපත් වලින් පියාඹන්නත්, ඊට පස්සේ පාද වලින් ඇවිදින්න, දුවන්න, පනින්න ඒවත්, ඊළඟ උදරීය කොරපොතුලින් බඩගා යාමත් අපිට ගන්න පුළුවන්. පැහැදිලිනේ ටික? එතකොට ඒ දේවල් ටික මතක තියාගන්න. සංචරණය එහෙම නැත්නම් චලනය සම්බන්ධව අපි ඇයි චලන දක්වන්නේ? චලන දක්වන්නේ ඇයි? එහෙම නැත්නම් සංචරණය දක්වන්නේ ඇයි? අපේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. දැන් අපේ අවස්ථා ප්‍රධානම අවස්ථාව තමයි මොකද්ද? ආහාර. එතකොට ඒ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න අපි එක්ක චලන හරි මොකද්ද සංචරණ හරි දක්වනවා. හරිද? එතකොට චලන හරි සංචරණ හරි දක්වන්නේ ආහාර. ඊළඟ ආරක්ෂාවට වෙන සතෙක් කෙලවන් ආවොත් දුවනෝනේ. ඊළඟට වාසස්ථාන සොයාගන්න ටිකක් ජීවීන හොඳ තත්ත්වයකට ඉන්නකොට වාසස්ථාන හොයාගන්න සංචරණය කරනවා. ඊළඟට ඊට අමතරව ප්‍රජනනය වැනි ක්‍රියා සඳහා සංචරණය කරනවා. එතකොට ඔය චලනය හැම නැත්නම් සංචරණය කියලා අපි කියන්නේ පුතේ මොකද්ද? දේහේ සම්පූර්ණ දේහෙම හෝ එහෙම නැත්නම් දේහේ කොටසක් හෝ මොකද්ද කරන්නේ? යම් තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීම. අපි කියන පිහිටීම පිහිටීම වෙනස් කර ගැනීම තමයි අපි කියන්නේ මොකද්ද? චලනය කියලා. මුළු සම්පූර්ණ දේහෙම හෝ දේහෙන් කොටසක් මොකද්ද? තව පිහිටීම වෙනස් කර ගැනීමට අපි කියනවා චලනයක් කියලා නේ. එතකොට එක එක විදියට චලන දක්වන්න පුළුවන්. හරිද? ওই දේවල් ටික තමයි තියෙන්නේ පුතේ. මේක ගැන ඔයගොල්ලෝ ගොඩාක් මීට වඩා වැඩි විස්තරයක් නමේ පන්තිදී කතා කරා නේ. සාරවතර චලන, සන්නමන චලන නේ, ඒවත් එක්ක ශාක චලන ගැන ගොඩාක් දේවල් කතා කරා. ඊට පස්සේ සත්තුන්ගේ පේශි සහ අස්ථි වැදගත් වෙනවා කියලා ඔයගොල්ලෝ මතක ඇති කතා කරා නේ. චලන දක්වන්න. එතකොට ඒ වගේ සත්තුන්ගේ පැත්තේ, එතකොට ශාක පැත්තේ ගත්තොත් අර කියන ආවර්ති චලන, සන්නමන චලන,
जीवी लक्षण आरक्षाव आरक्षाव आहार हा प्रजनने जीवीन आरक्षाव आहार हा प्रजनने वैनी आवश्यकता संपूर्ण कर गैनी सदहा वैनी आवश्यकता संपूर्ण कर गैनी सदहा संपूर्ण देहेम हो संपूर्ण देहेम हो इन कोटसक पिहिटीम विनाशकर गनीम पिहिटीम विनाशकर गनीम चालने आकलेस हैंडिन्वी हर्द एक यदि मैं वह सातुं किया लिया ना सातुं इस तरह ही राग्गहल लिया ना एविदीम यैबीम इसके पास पिहिनीम बाड़गाय हर्द इधर पास से साप दिया ला हालो के जैसे तर वार्धनीय भीम निधि कुंभागन चाक अल्लू बिट पात्र है किरीन रात्रि काल पत्र है मूल
හරිද? හරිද let me හරි හරි සර් අපි ඊළඟට යමු තව එකක් ප්‍රජනනය ප්‍රජනනය දැන් ඔයගොල්ලෝ දන්නවා හයි පන්දිතේ ප්‍රජනනය කියන එක ඉගෙනගෙන තියෙනවා මොකද තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය නේද ප්‍රජනනය කියලා කියන්නේ නැත්තම් නව ජීවී પરම්පරා බිහි කිරීමේ ක්‍රියාවලිය දැන් ඔක අපි තව ඉස්සරහට පාඩමකදී ඉගෙන ගන්නවා මේ ජීවයේ අඛණ්ඩතාවය කියන එක දැන් කිසිම මිනිස්සෙකුට හෝ සතෙකුට මේ පෘථුවිය තීන දැන් හැදුන කාලේදලා ඒක විනාශ වෙනකම් ජීවත් වෙන්න බෑ. නමුත් ඒගොල්ලන්ට කරන්න පුළුවන් මොකද්ද? ඒගොල්ලන්ගේ ඉන්න කාලය තුළ නව ජීවීන් දිහි කරා. එතකොට ඒක පරම්පරාවෙන් පරම්පරාවට යනවා නේ? එතකොට ඒ ජීවියා මිය යනවා. එතකොට නමුත් තව ජීවියෙක් මේ පෘථුවිය මත ඉන්නවා. එතකොට ජීවය කියන එක ගත්තාම ඒක අඛණ්ඩව පවතිනවා නේ? එකම ජීවියා නෙමෙයි ජීවියා දිගටම ජීවියෙක් කවුරු හරි ඉන්නවා. ඒකට තමයි අපි කියන්නේ අඛණ්ඩතාවය කියලා කියන්නේ. අඛණ්ඩ කියන්නේ නොකඩෙනු කියන එක. එතකොට ජීවී බව නොකඩෙනු විදියට දිගින් දිගට පැවතෙනවා. නමුත් තනි ජීවියෙක් ගතොත් එයා මිය යනවා. ඒක රෝග තමයි අඛණ්ඩතාවය කියලා කියන්නේ. ඒ අඛණ්ඩතාවයෙන් වැදගත් වෙන්නේ මොදේ? ප්‍රජනනය කියන ක්‍රියාවලිය. එතකොට ඒ ඉන්න ජීවි මොකද කරන්නේ? තව ජීවියෙ බිහි කරලා තමයි එක්කෝ ගොඩක් මියන් දැවි ශාකයක් ගත්තොත් ශාකයක බීජ විශාල ප්‍රමාණයක් හටගන්න නේ එතකොට ඒ ජීවියා ඒ කාලය තුලදී විශාල නව ශාක ප්‍රමාණයක් බිහි කරලා තමයි මියන් නේ එතකොට ඒ විදිහට ගත්තහම ඕක තමයි ජීවේ අඛණ්ඩතාව නොකඩන බව පවත් ගන්න උදව් වේ හරි නේද එතකොට මෙතෙන්දී අපි ඉගෙන ගන්න පුතේ ආකාර දෙකක් ප්‍රජනනයේ එකක් තමයි ලිංගික ප්‍රජනනය අනෙත් එක තමයි අලිංගික දැන් මේ ලිංගික ප්‍රජනනය කියන මම කිව්වා ශෛලිය සංවිධාන මට්ටම යටතේදී මොකද්ද ලිංග ප්‍රජනනය කියලා කියන්නේ අර ඩිම්බයක් හෝ ඩිම්බයක් ශුක්‍රාණු එකතු වෙලා යුක්තාණුවක් හැදලා ඒක අණුන විභාජනයෙන් බෙදලා පළලයක් බවට පත්තරා ජීවියෙක් බවට පත්වීම නේ ඒකට අපි කියනවා ලිංගික ප්‍රජනනය. ඒතොර මේහි ගොඩක් රට බහුසෛලික ජීවීන්ගේ මේ කියන කාරණේ තමයි සිද්ධ වෙන්නේ. හරිද? විශේෂයෙන් සතුන්ගේ. ශාකවලත් එහෙම තමයි. අපි ශාකවල කියන පරාග සහ ඩිම්බ එකතු වෙලා තමයි මේ කියන දේ සිද්ධ වෙන්නේ. හරිද? ඒතොර ඒ වගේම අලිංගික ප්‍රජනනය කියලා කියන්නේ පුතේ ඒක ඊට වඩා වෙනස් තීන කොටස් ඒ කියන්නේ ඒකේ දැන් අපි විශේෂයෙන් ශාක කරන තමයි මේකදී කතා කරන්නේ ශාකවල වර්ධ කොටස වර්ධන වෙන්න පුළුවන් ඕනෑම කොටසක නව ජීවීන් බිහි කිරීමට තමයි අපි කියන්නේ අලිංග ප්‍රජනනය කියන්නේ ඒක වර්ධක ප්‍රජනනය කියලා කියනවා දැන් ශාක අත්තක් අරගෙන ඒ අත්ත කැලියවට කපලා කපලා ඉන්දන එතකොට මොකද වෙන්නේ ඒ ඉන්දන හැම කැලලකින්ම නව ජීවියෙක් ඇති වෙන්න පුළුවන් නේද එතකොට ඒක තමයි අපි කියන්නේ මොකද අලිංග ප්‍රජනනය කියන දර ශාක අත්ත විතරක් නෙමෙයි බීජ හැර වෙන ඕනම කොටස මේ මුලක් වෙන්න පුළුවන් කොළයක් වෙන්න පුළුවන් සමහර ඒවා ඒ හැම එකකින්ම මොකද නව ජීවී බිහි වෙන්න පුළුවන් නේ එතකොට ඔනෝයි ආකාර දෙක ගැන තමයි අපි කතා කරන්නේ ලිංග ප්‍රජනනය සහ අලිංග ප්‍රජනනය ඒතර මේකේ වැදගත්කම තමයි පුතේ මොකද මේ පෘථුවිය මත ජීවය අඛණ්ඩව පවත්වාගෙන යනවා ඒතර ඔනෝ කියන කාරණා දෙක මතක තියාගන්න හරිද ලියන්න කොහේක යටතේ මාතෘක අධිරණයේදී ප්‍රජනනය කියලා හරිද එතන ලියන්න ඒකසෛලික හෝ බහුසෛලික ජීවී ඒකසෛලික හෝ බහුසෛලික ජීවී තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය හේවත්
එකසයිරික හෝ බහුසයිරික ජීවී තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය හේවත් නව ජීවී පරම්පරා ඇති කිරීමේ ක්‍රියාවලිය නව ජීවී පරම්පරා ඇති කිරීමේ ක්‍රියාවලිය क्रियावलिय प्रजननय लेस हैंदिन्वे प्रजननय लेस हैंदिन्वे ඊළඟ රුවන් ලියන පුතේ බොහෝ බහුසෛලික ජීවීන් බොහෝ බහුසෛලික ජීවීන් ඇතිවන්නේ බොහෝ බහුසෛලික ජීවීන් ඇතිවන්නේ